COVID-19 වෛරසය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක්ම අනාවරණ කිරීමට ලොව සුපතල වෛද්‍යවරයෙකු කටයුතු කර තිබෙනවා. ඒ වෛරසය පැතිරීමේ වේගය පහත වැටී ඇති බව චීනය විසින් නිවේදනය කිරීමෙන් පසුවයි. විශේෂ අනාවරණයක් සිදු කරමින් හොංකොංහි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය එරික් ලියුම් පවසන්නේ COVID-19 වෛරසය නියත වශයෙන්ම චීන ජාතිකයන් දෙකෝටි බිලිගන්නා බවයි. ලබන ජූනි මාසය අවසන් වන විට සියලුම චීන ජාතිකයන්ට මෙම වෛරසය වැළඳීමට ඉඩ ඇති බවද සුප්‍රකට වෛද්‍යවරයා අනාවරණ කළා. මේ වන විට ආසාදිතයන් 65,000ක් වාර්තා වී පැවතියද හඳුනා නොගත් 20%ක රෝගීන් ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාව අතර වෛරසය පතුරුවා හරිමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය එරික් ලියුන් ප්‍රකාශ කළේ. එබැවින් පෙබරවාරි මාසය අවසන් වන විට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 122ක් ඉක්ම විය හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. Then you can expect that by 14 days later, that means by around February 27, the number of people being infected by this hidden virus carrier will be 2.175 million in China. And also, if 2.175 million being affected or infected and 20% hidden, so it means that 435,000 are hidden carriers of the virus that you did not know. And using another 2 weeks' time, this 435,000 hidden carrier, they may spread out by another 174 times, and that will be equal to 75.69 million. මෙම දත්ත සහ ගණනය කිරීම් චීනයේ ප්‍රමුඛතම වසංගත රෝග අධ්‍යයන ආයතනය විසින්ද තහවුරු කර ඇති බවයි වෛද්‍ය එරික් ලියුම් මහතා පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසය පැතිරමින් පවතින ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සියලුම මගීන්ටද වෛරසය ආසාදනය වීම ස්ථිර බවයි මෙම අනාවරණයේ දැක්වෙන්නේ. එම නෞකාවෙන් මේ වන විට වෛරසය ආසාදනය වූවන් 200කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. නෞකාව තුළ රැඳී සිටින හඳුනා නොගත් 20%ක රෝගීන් විසින් වෛරසය වර්ධනය කරමින් පවතින බවද වෛද්‍යවරයා අනාවරණ කළා. කෙසේ වෙතත් මෙම වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ ප්‍රතිශතය 1.5%ක් පමණක් බවයි මෙම අනාවරණයේ දැක්වෙන්නේ. චීනය විසින් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව ආසාදිතයන් ගේ මරණ ප්‍රතිශතය 2%ක් ඉක්මවන බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් වෛරසයේ මාරාන්තික භාවය 1.5%ක් පමණක් බවයි වෛද්‍ය එරික් ලියුම් අවධාරණය කළේ. මෙම දත්ත අනුව ලබන ජූනි මාසය වන විට චීනයේ COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 2.1 කෝටි වනු ඇති බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළා. This is a worst scenario. 21 million people will die in China. But if we can quarantine certain people, reduce the spreading rate, probably we can extend the period from end of March to maybe end of June or end of July. But still, a great number of people will die from this coronavirus. මේ වන විට ලෝකය පුරා වෛරසය පැතිර යාම අවම මට්ටමක පැවතියද එය ස්ථිර මට්ටමක නොපවතිනු ඇති බවද වාර්තාවේ සඳහන්. එබැවින් මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ලෝකයේ සියලු රටවල් දැනට වඩා දැඩි පියවර අනුගමනය කළ යුතු බවයි මෙම සුප්‍රකට වෛද්‍යවරයා ප්‍රකාශ කළේ. වාතය, ජලය සහ නල මාර්ග හරහා මෙම වෛරසය ව්‍යාප්ත වෙමින් පැවතීම එම
තත්ත්වයට හේතුවයි. එසේම සත්ව මස්මාංශ හරහාද මෙම වෛරසය ව්‍යාප්ත වන බැවින් චීනයේ නිපදවන සත්ව ආහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය යුතු බවද වෛද්‍ය එරික් ලියුන් සඳහන් කරනවා. මේ වන විට ලෝකය පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 65,000කට ආසන්නයි. ඒ අතරින් මරණ 1,500ක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරි දින 14ක කාලයේ වෛරසයේ පුළුල් ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ඇති බවටයි අනතුරු ඇඟවෙන්නේ. මෙම වෛරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය සම්පූර්ණ පියවර ගනිමින් පවතින බවයි චීනය නිවේදනය කළේ. ලොව වටා වැදගත් සහ විස්මිත පුවත් ඇතුළත් වීඩියෝ 1,400ක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.